ගැමිතා ප්‍රශ්නේ බහු ස්ත්‍රී සේවනයේ සහ බහු පුරුෂ සේවනයේ කළ කෙනෙකුට මරණින් මතු විපාක දෙන අයුරු පහදා දෙන්න කියලා කියන්නේ. මේ බහු ස්ත්‍රී බහු පුරුෂ ආදී ඒවා කාම සංඛාර කියන එකටයි වැටෙන්නේ. කාම සංඛාර කාම ලෝකයේ උප්පත්තියේ ඒකාන්තයෙන් හේතුන අවිද්‍යාවෙන් යුක්තයි. ඒ වගේම ඔය කියන වචනේ තියෙනවා කාම මිත්‍යාචාරය කියලා වචනය. දැන් කාම මිත්‍යාචාරයයි බහු ස්ත්‍රී බහු පුරුෂ සේවනය කියන දෙකම ඔය කාරණා වෙනම තේරලා ගන්න ඕනේ. දැන් අද බහු පුරුෂ සේවනය කිව්වොත් ඒක කාම මිත්‍යාචාරය කියන වචනේ තමයි ඒ අදහස ගත්තෙත්. එතන විරා තින්නේත් එහෙමම තමයි. කාම මිත්‍යාචාරයෙන් බහු ස්ත්‍රී සේවනය කරන කෙනාලත් බහු පුරුෂ සේවනය කරනවා කියන අසින් පුරුෂ සේවනය කරන කෙනාලත් හිතා ඉන්නේ මේ බහු ස්ත්‍රී සේවනය බහු පුරුෂ සේවනය කියන එක කාම මිත්‍යාචාරය. මේක ඇති වෙන කාලයක් තියෙනවා ලෝක. මේවායි කාලයක් ඒක කොහොමවත් ගැලවිලා නැහැ. බහු පුරුෂ සේවනයේ සිද්ධ වෙන කාලයක් තියෙනවා. යම්කිසි සමාජයක 25% ස්ත්‍රී නම් 75% පුරුෂ නම් ඉතින් එකකට එකක් දීලා බලහ නිකන්. එක එක ඉත්‍රි එක එක පුරුෂය අරන් ගියොත් පුරුෂය 100ක් ගත්තාම පරාද දෙනකොට ඉත්‍රියක් තියා පරාද කරන එක 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 ඉත්‍රි අරන් ගිහිල්ලා ගැලපුණාද? එන 75% පුරුෂණා. ඒ සමාජයේ 25% නම් ඉත්‍රීන්. සමාජ සම්මතයේ තියෙන ක්‍රමයක් හැදෙනවා. එක ඉත්‍රියෙකුට පිළිමි 3 දෙනෙක්ගේ සේවනයේට සාධාරණ ක්‍රමයක් හැදෙනවා මේ සමාජ චාරිත්‍රය. ඔන්න ඕකට කියනවා බහුපුරුෂ දේවල. යම් කිසි සමාජයක 75% ස්ත්‍රී ඉන්නා 25% නම් පිරිමි. ඒ සමාජයේ යම් කිසි සාධාරණ ක්‍රමයක් හැදෙනවා. එක පිරිමියෙකුට ස්ත්‍රී 3 දෙනෙක් පරිහරණය කරලා පෝෂණය කරනවා. මොකද 25% පිරිමි ඉන්නේ. 75% කාන්තාව. අන්න ඒකට කියනවා බහු ස්ත්‍රී සේවනය. ওই දෙකම ලෝක ධර්මතා දෙකක් මිසක් ගැලපෙන විදිහට හටගත්. ඒකත් එක යුක්තිය ධර්මයක් කියන එක තව අමුතු දෙයක් ඒක සම්බන්ධ නැහැ. ඒක මේ ලෝක පැවැත්මේ සාධාරණ ක්‍රමයක්. ඔయిత අමතරව තියෙනා මෙහෙම දෙයක්. යම් ස්ත්‍රී පුරුෂයන් මේ කාලේ සමසමව ඉන්න කාලයක්. මේ කාලේ කියන්නේ ස්ත්‍රී පුරුෂ සමසමයි. එහෙනම් සමසම නම් මොකද වෙන්නේ? එක ස්ත්‍රියෙකුට එක පුරුෂයයි කාම ලෝකේ ජීවත් වෙන නමුත් ගැලපෙන්නේ. ඔයලා තියෙන දහදුරාකම වැඩිකමට ඒක ඉස්ත්‍රිය පුරුෂය ගානක් පස්සේ නා පුරුෂය ඉස්ත්‍රිය ගානක් පස්සේ යන. ඔන්න ඕක නා නීච වෙලා. ඒක බහු පුරුෂ සේවනයක් නෙමෙයි බහු ඉස්ත්‍රි සේවනනේ කාම මිත්‍යාචාරය. ඒක ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් ඕකත් අද තමන්ගේ වාසියට සමහර අය බහු පුරුෂ සේවනිය කියන එක මේ බුද්ධාගම පෙන්නලා තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි පාපය කාම මිත්‍යාචාරය නෙමෙයි කියලා ඔන්න ඔහොම වැරදි ආකල්ප ගන්න. ඒක ඒ කාලේ නෙමෙයි මේ. හොඳට තෝරා ගන්න ඕනේ. ලෝකේ කලින් කාලේ එහෙම කාලේ ඉනෝ. විවිධ ක්‍රම රටාවල් තියෙනවා. ඔය සුන්දරත්වයේ ගැති වෙලා ධර්මයෙන් ඈත් වෙලා ඉන්න පිරිසක් ඉන්න කාලේ වෙනකොට ඉස්ත්‍රීන් වැඩි වෙනවා. ඒ සමාජෙ. අන් ඒ කාලේ ඉස්ත්‍රීන් 75% කෙනා පුරුෂය 25% කෙනා ඊටත් අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ සමාජයක තමයි ඒ වගේ සිරිත් යන්නේ. ඒ වගේ මේ බුදුදහම ගැඹුරටම කිදා බැහැලා. නිතර දහම් කර්මතුල ජීවත් වෙන පිරිසක් ඇති වෙනකොට මේ සමාජය තුළ පුරුෂය වැඩි වෙනවා. ඉස්ත්‍රීන් අඩු වෙනවා. ඉතින් බුදුදහම ව්‍යාප්ත වෙලා ඉන්න කාලේ වැඩි හරි ඇසි දෙන්නේ පුරුෂය වැඩි වෙන එක ඉස්ත්‍රීන් අඩු වෙන එක. ලෝකාස්වාද ධර්මයන් අගේන යම්කිසි සමාජ චාරිත්‍රයක් තිබුණා නම් බුදුපසේ බුදු මහරහත් වෙන උත්තමයන් ඒ කාලේ නැත්නම් ඒ කාලේ මිනිස්සු හරි ආසයි මේ පංචකාම ආස්වාදයන්ගේ රඟවඩලා කරගන්න ලෝකේ. වෙන දහම දකින්න ඇති නිසා. ওই කාලේ ඉස්ත්‍රීන් වැඩි වෙනවා පුරුෂය අඩු වෙනවා. බුදුරන් වහන්සේ ලෝකේ වහල වෙන කාලේ ඉස්ත්‍රීන් වැඩි පුරුෂය අඩුයි. උන්වහන්සේගේ වහල්ලා තමයි ධර්මයේ දේශනා කරලා පස්සම මිනිසු මේ කාමියෝ කියන්නේ මහා ගිනිගොඩවල්නි. කාමියෝ කියන්නේ සුදු දෙය නෙමෙයි කියලා දහම් දැනුමෙන් දැනුවත් වෙනකොට ඒ දැනුව තුළ ධර්ම දැනුමක් ඇත්තාව පිරිසක් බිහි වුණේ. ඊට පස්සේ අනාගත බිහි වෙන බලපුරට ඉස්ත්‍රීන් අඩු වුණා පුරුෂය වැඩි වුණා. මේ බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉස්ත්‍රීන් වැඩි පුරුෂය අඩු වෙච්ච කාලයන් නිසා එක පුරුෂයා ස්ත්‍රීන් 3-4 දිනා තියාගෙන හිටියා ඒ කාලේ. හැබැයි පහු කාලයක් යනකොට මේ බුදුදහම ව්‍යාප්ත වෙලා මිනිස්සු අතර ධර්ම කරුණු වර්ධනය වෙනකොට ධර්ම ගුණ වර්ධනය වෙනකොට අර එක අනික් අතර ආයි වෙනස් වුණා. වෙනස් වෙලා ස්ත්‍රීන් 25% කෙනා පුරුෂය 75% හැදෙනවා.
ඊට පස්සේ එක ගෙදර කටින්ත කරලන්න එක කාන්තාවක් ඉකෙනේ සිරිතක් දීුවා. අපි ආතම් උතලේ කාලේට පොඩ්ඩක් එහා කාලේට ඔහොම තමයි තිබුණේ ඒ කාලේ වෙනකම්. දැන් ආයෙත් හැරියත් ඔය ටීවී හැම ගෙනහල්ලා ඔක්කොම ලැහැත්තිලා සුන්දර ලෝකේ හදාගත්තල පස්සේ දැන් ආයි බලපුවාම හැමදේම ඉතිරි වැඩි වීගෙන එනවා. අන්න සුන්දර ලෝක ක්‍රමයේ හොඳට පැහැදිලිවම වෙනස පේනවා. ඉතල අපේ ආතම් උතල බලුවා පිරිමි ගොඩක් ඉන්නවා ගෑන කාන්තාව එකෙක් දෙන්නෙක් තමයි උපදින්නේ. දැන් බලපුවාම ගෑන ළමයිම ගොඩයි පිරිමි ළමයි එකෙක් දෙන්නෙක් කලාතුරකින් උපදින්නේ. ওই තත්ත්වෙල බහැලා තියෙන පිරිමි උපදී. මොකද අර සුන්දර කාම ලෝකේම රඟපෑම් වලට බහැලා චරිතයේ සමාජ චාරිත්‍රයේ ඉත්‍රි ගති ලක්ෂණයට වැඩිපුර නැකම් කී තත්ත්වෙල වැස්සා. දැන් මේ සමාජයේ ඉත්‍රිින් උපදීමට හේතුකාරකගෙන සමාජයක් වෙච්ච නිසා ක්‍රමක්‍රමෙන් කාන්තාව වැඩි පිරිමි අඩුයි. දැන් ක්‍රමක්‍රමෙන් යන්නේ උඩට. ආයි ආපහු ගන්නවලා ඉතින් ධර්මානුකූල පැවැත්ම එනකොට ආයි තැනක් අර පරිවර්තනය එනවා. මේ කාලේ නම් හුඟක් දුර සමපෑත්මක් තියෙන නමුත් දැන් සමපෑත්ම වෙනස් වීමක් වෙලා තියෙනවා. අවුරුදු 50ක විතර කාලයක ඉඳලා ශීඝ්‍ර වෙනස් වීමකින් ඉතිරි වැඩි වීමක් ආවා. එම ක්‍රමවේදයක් නැගිලා මේ ක්‍රමක්‍රමින් ඕක කලින් කාලේ ওই දිපැත්තෙම යනවා. ධර්මයේ වර්ධනය වෙන කාලෙට, ධර්ම ඥානීය වැඩි වෙන, පිරිස වැඩි වෙන කාලෙට පුරුෂයෙන් වැඩි ස්ත්‍රීන් අඩුයි. ලෝක සුන්දරත්වයෙන් රඟපාන කාලේ ඒ වගේ රඟමල් වල හදාගෙන ඉන්න කාලෙට ඉතිරින් වැඩි වෙනා පුරුෂය අඩු වෙනවා. අන්න එහෙම සිද්ධාක් හේතියි. ඉතින් ඒකෙන් අපිට අදාළ එකක් නෙවෙයිනේ. ඉතින් දකින්න ඕනේ කා මිත්‍යාචාරයක් වුණොත් එහෙම කිසි දෙයක් නෑ. අපි කියනවානේ පංචවිධ වදවන්දොල්ලේ එකක් තමයි කකුල් දෙක උඩට උස්සලා නිර්වාතලෝ ඉන්න නිරයි සත්‍යයගේ වෑය කරන් රහින කොනක ඉඳලා ඔන්න ඔර ගෝචර වෙන්න සිද්ධ වෙන අනන්ත කාලයක්. ඉතින් තේරුම් ගන්න කකුල් දෙක උඩට තලා මොකද රහින්නේ? එයි. ඔය අපාය දෙන්න ජාපල්ව දෙන වදවන්දනයක හැටි. නීච වැඩ කළාම කොච්චර රැස්සක් තායවල තිබුණා වගේ. මරාල දීලා කෑ ගන්නවා රැහෙල කෑලි කෑලි වැටෙනවා. කර්ම ශක්තියෙන් ආයි තිබුණා වගේ. ඔතන පටන්ගෙන දෙක කුලේ පටන්ගෙන ලිංගේන්ද්‍රිය නුයි බඩවැල් බොකු බඩවැල් ඔක්කොම එනකන් රහිනවා අල්ලගෙන ඉන්න හැටි. ඒක ඔහොම එකක් තියෙනවා. ඒක අපාය තියෙන එක්තරා වදවන්දනයක හැටි. පංචවිධ වදවල අයිති එක. ඒක ඕකේ කර්ම ශක්තියෙන් හටගත්ත ශරීරය මේ වස්ලේ කය වායිකා නෙවෙයි. මේක කැපුණා කැපුණාමයි ඒක එහෙම නෙවෙයි. කවර ආපහ බලන තිබුණා වගේ මායි හැදිලා. කර්ම ශක්තියෙන් මේ වෙන්නේ නැහැ. කපනකොට කොටනකොට අර බද වේදනාව ඔක්කොම වේදනාව එනවා මරාල දීලා කෑ ගහනවා. ඉතින් මේ වගේ දේවල් අතීමිත කියන්න බෑ. වත්තේ කොච්චරද වේදනාව කොච්චරද කෑ ගහන තරම කොච්චරද කියලා ඉවර කරන්න බෑ. ඉතින් එහෙම එකක් දෙකක් එක වතාවක් දෙකක් නෙමෙයි. ඒ කර්ම වේගී කොච්චර කල් තිබුණාද කරපු අපරාධී පාපයේ වන්දිය ගෙවලා ඉවර නැකම ඔය ක්‍රමයට වද විනිවිද සිද්ධ වෙනවා. ඒක හරි භයානක දෙයක්. දකින්නේ අවිද්‍යාවෙම වැහිලා. එහෙම එකක් තියනවා කියලා හිතන ලද්ද විශ්වාස කරන්න වෙනවා. නමුත් මේ ඈත වෙනකොට විද්‍යාව මේ ඉතාලි ඈතකදී ඉන්දියෙන්ද මේ තාක්ෂණ දිනුවත් එක්කලම අපායර පොළොව යන අපායවල තියෙන බවට දැන් ලක්ෂණ මැවි මැවි ඔක්කොම ලැබිලා තියෙනවා කරුණු වෙනවා. මහා පොළොවට විශාල කැණීම් වලින් පරීක්ෂණ කරපු අවස්ථාවක මේ ඈතක් වෙනකොට ඒක රටකදී කෙරින් පරීක්ෂණයක් තියෙනවා. එතකොට මේ කිලෝමීටර් 14 14ක් වැඩි දුරක් නැල මීටර් 14 1000ක් විතර කියලා කියන්නේ. එච්චර යට හාරාගෙන ගිහිලා හිටයි යම්කිසි ආකාරයෙන් මැති යන්ත්‍ර සූත්‍රකින් කරපු වැඩකදී යට සෙන්ටිග්‍රේඩ් අංශක 2004 උෂ්ණත්වය ඇති ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට කැමරාවක් යවලා ඒ වගේම යවලා තියෙන ඔක්කොම ගණ්ඩ අවශ්‍යකෙන ශබ්ද ගණ්ඩ පුළුවන් ක්‍රමයක්. ඒකෙන් දීලා තියෙන සංඥාවට මර අඬ දීලා කෑ ගහන මිනිස් කටහඬවල් එනවා. ඔච්චර යට. ඒ කටහඬවල් අහන්න බෑ. ඒ තරම් හද කැක්කගම හැදිලා යනවා. කීරි ගහිලා යනවා. අහින්ද හිතෙන්නේ ඒ තරම් වේදනාවෙන් කෑ ගන්න සද්ද. නවීන විද්‍යාව අද ඔක්කොරෙන් තියනවා. මේවා තියනනේ පොළොව යට. මොනවා කියද නෑ කියන්නේ. තිවිලා අහුවිලා ලැබිලා ඔක්කොම වාර්තා ලැබිලා තියෙනවා. ඔවාගේ කියා තිබෙන බුදුදහම තුල යමදූත සූත්‍රයේ ආදී වශයෙන් සූත්‍රවල පෙන්නලා තිනවා ඔය වේදනාව විඳින හැටි කෑ ගන්න හැටි අඳුනා විඳින හැටි එකින් එක දුකට යන හැටි පොළොව ඇතුළේ වැතිර උෂ්ණත්වයේ මේ තරම් මහ විශාල උෂ්ණත්වයක් තුල ඒ ඇතිවෙනා වූ වේදනාව විඳින හැටි ඒ කාලේ දුක්ඛිත භාවි මිදිලා යන්නේ කොයිතරම් කාලයක් යනවද කොච්චර විඳිනවද කියලා සියලු විස්තර තියෙනවා ඔය යමදූත සූත්‍ර ආදී සූත්‍රවල. ඉතින් ඒ කියන්නේ ඇත්ත කියලා අදත් ඔප්පු වෙනවා. මේ ඉතාලි මෑත ඉදිරි කරපු පරීක්ෂණවල නවීන විද්‍යා පරීක්ෂණවල හම්බෙලා තියෙනවා ඔය මරාලා දීලා කෑ ගහන වේදනාව විදිහට සද්ද ඔක්කොම පටිගත වෙලා තියෙනවා. ඒ ඔක්කොම අරගෙන තියෙනවා.
ඉතින් ඒ හරි භයානකයි. ඉතින් අන්න ඒ වගේ දෙන්නේ මොකද්ද? ඔය කියව පංචවිධ වද බන්ධන කියන රෝයිති. විදාකාර වද දෙන ක්‍රම. ඉතින් කර්මජෝ හට ගන්න ශරීරයේ නිසා ඒකෙම ඇති වෙන්නා වූ කොච්චර කැපුවක් කෙටුවක් වේදනාව ඉවරයක් නැහැ. දැන් අපිටකෝ අපිට හීනියක් පේනවා. කවුරු හරි ඇවිත් අපි අත කපලා දානවා. ඉතින් අත කපලා දාලා බලමු අත කැපිලාද අපි. ආයිති වුණා වගේ එහෙම. අන්න එහෙම එකක් තමයි. ඉතින් ඒ වගේ දෙයක සුළු එකක් නෙමෙයි අතල තියෙන පෙනිපෙනී ඊටලා මහා ගැඹුරුයි. නමුත් අර අපිට උපමාවක් වශයෙන් පේනවා හීනෙන් පේන රූපේ. අපි හීන ලෝකයේදී කවුරු හරි අපේ ඔළුව කැපුවත් බෙල්ල කපලා දැම්මත් බලනකොට බෙල්ල කැපිලා නැහැ දිනනවා. නමුත් ඒ විලාදී භයානකත්වය ඔක්කොම ආවා. කවුරු හරි ගහනවා, කපනවා, කොටනවා, කෑලි කපලා දානවා. එහෙම එකක් එමේ හීනෙන් දැක්ක නම් පස්සේ හැරිලා බලනකොට කැපිලත් නැහැ, කිල්ලත් නැහැ තිබුණා. නමුත් අර විලාදී බැලුවා කෑලි කෑලි කපලා දැම්ම හැමෝ දැවුණා. මෙන්න මෙහෙම එක උපරිමයක් ඔය කියන්නේ අපාගත වෙලා හිටන් විදිනකොට දැයින ආකාරය. එහෙම දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ වගේ දේවල් වලින් තමයි අර කියන්නා වූ ආයුධකම් අසාධාරණකම් කරමු කෙනාට විඳින්න සිද්ධ වෙන්නේ. බහු භාර්යා බහු පුරුෂ සේවනය කියන වචනේ අද ගත්ත කාම මිත්‍යාචාරයෙන් විඳින්න සිද්ධ වෙන්නේ ඔන්න ජාතිය ඒවා. ඒවා කෙලවරක් නැතුව විඳින්න සිද්ධ වෙනවා. ඒ තරම් ආයුධ අසාධාරණකම් සහිතයි ඒවා. සමාජයේ මොනවා හෝ ආයුධක් අසාධාරණයක් වලොත් අප්‍රමාණ විදිහට ඒකට අවශ්‍ය කරන විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ධර්ම සාමයේ ලෝකේ සකස් වෙලා තියෙන හැටි. යුරෝපා රටවල එක්තරා මිනිස්සු කීප දිනක් මැරිලා අපාගත වෙලා එක්කෙනෙක් පැනලා අවස්ථාවක් කියා පස්සේ විස්තර කරනවා. එයා ඒකට ඇදලා ගිය හැටි. ඒකට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ යම පල්ලන්න ආපු හැටි දැක්ක හැටි. ඇදලා දාපු අර දුක් විඳින විඳෝන හැටි ගිනි ගත්තා වූ පොලොවකට ඇදලා දාපු හැටි. ඒ ස්ථානයේ ඇති වෙන මානසිකත්වයේ කටවල් වේයිලා උගුරු වේයිලා හුස්මක් ගන්න බැහැ හිර වෙනවා. අනිත් වගේ අවස්ථාව තුළ මිනිහෙක් කොට වඩා 3-4 ගුණයක් උස යමපල්ලෝගේ මහ රෞද්‍ර පුද්ගලයෝ හෙල්ලා කලංග ඇදී පපුවට ඇනලලු පැහිලා කෑලි විසෙන්නේ. ඒ වගේ අවස්ථාවක් කියලා හිතා එයාට ගොඩට එන්න හම්බ වුණා පොඩි වෙලා විනාඩි 23 තුළ මරණයක් වෙයි. මරණය පස්සේ එයා දැක්ක සිද්ධිය. දැකලා එයාට ඒගොල්ලන්ගේ වාසාවකින් එයාට හැංගෙන වාසාවක යෝ ඇතිනවා. ඒ වාසාව වගේ ඇහුණාට ඒ දෙන ක්‍රමය ඔය ටෙලිපති තරංග ක්‍රමය කියන කතා කරන අදහස් දෙන ක්‍රමය. ඒකෙන් එයාට දෙන මොකද්ද? තෝ දැන් බේරිලා බල ටික දවසකට. තෝගේ ඒ උන්ට ගිහින් කියපිය, තෝ ඒ උන්ට ගිහින් කියපිය. මෙන්න මෙතන තොපිට හිමිවෙන්නේ කරන අපරාධ වලට කියලා මේ අදහස දීලා තමයි ඒවා කියන්නේ. ඒ ක්‍රම ඇදිලා ආවා, ඇදිලා තී වුණා. බලනකොට විනාඩි 23ක් වැඩිලා හිටන් 100ක් මිනිස්සේ. එයා ඒ සිද්ධිය තමා දැකව හැටි ඔක්කොම විතරේ දැන් නිර්මිත කරලා වෙන්නනවා කියනවා ඒ විස්තර. ඒකෙන් දැනගෙන ඒක ක්‍රමානුකූලව අනිකායට දැනගන්න චිත්‍රයකට නගලා කොම්පියුටර් වගේ සකස් කරලා දිනවා පුංචි චිත්‍රපටියක් වාගේ. එදා වෙච්ච සිද්ධිය දැකපු සිද්ධිය ඔක්කොම. ඉතින් ඔය ඒවා අදත් ඔප්පු වෙන දේවල්. ඉතින් මෙන්න මෙහෙම දේවල් තියෙනවා මහා භයානකයි. මේ ලෝකෙ පැත්තන හිතන්නවත් යන්න ඉපා. ලැබිච්ච අවස්ථාවේ වටිනාකම දකින්න මේවැය ගැඹුරුකම දැකලා මේ දුකෙන් නිදහස් වෙන බුදු පියාණන් වහන්සේ දුන්න වාද්‍ය අරගෙන රාගදේශ මොහොක් ශේ කරගන්න මාධ්‍යයක් දීලා තියෙද්දි ඒවැ නිකම්ම නෙමෙයි ඒවැ ඇති වෙන ආදීනව බලන්න ක්‍රමයක් දීලා තියෙද්දි හැකිතරම් අප්‍රමාද ඒවා මෙනෙහි කළා මේ භයානකත්වය දැකලා මිදෙන්න බලනවා මිසක් වෙනනම් මේවා ගැන පරික්ෂණ කරලා හිතන්න යන්න ඕනේ නැහැ. මේවා පස්සේ යන්න නිකම් වාසිය හිතන්න අවශ්‍ය නැහැ. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිමයි. සෙල්ලම් නෙමෙයි බොරුවක් නෙමෙයි බුදුරණන් ආහත්‍ය දේශනා කරපු ධර්මයේ තුල තියෙන ඔය කාරණා. එහෙම තේරුම් ගන්න ඕනේ.